මම රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය චීනකටු විශේෂඥ වෛද්‍ය සුමිත්‍ර මනම්පීරි මම අද ඔබ හමුවට ගෙන එන්නේ උස වැඩි කිරීම සම්බන්ධව උස වැඩි කිරීම සම්බන්ධව මීට කලින්ත් මම වීඩියෝ 3 4ක් උදාහරලා තියෙනවා නමුත් මම මේ දේ කරන්නේ අද මගේ ප්‍රතිඵල ලබාගත් දහස් ගණනක් අද සමාජයේ ඉන්නවා එතකොට මේ දහස් ගණනක් ප්‍රතිඵල ලබාගත් අය වරින් වර ඔබ හමුවට ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා ඒ දහස් ගණන ඔබ හමුවට ගෙන්න බැරි වුණත් මට හැකියාව කියන විදිහට ඒ අයගේ ස්වේච්ඡාවෙන්ම ඒ අය කරන කමෙන්ට්ස් ඔබ හමුවේ ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ප්‍රතිඵල ලබාගත් අය අතර ඉතාමත් ගාක් සංවේදී වූ චරිත කීපයක් ඉන්නවා මම ඇත්තර වශයෙන්ම ඒ සංවේදී වූ චරිත පිළිබඳව ඔබට කියන්න පළවෙනියෙන්ම මට මතන අයෙක් සිටියා විතරම මේ ડોක්ටර් මට ඉඳලා වැඩක් නැහැ දැන් ඉතින් මේ මං මට මේ යාළුවෝ ඔක්කොම මට විහිළු කරනවා මට කියන්නේ කොටු මෙහෙ වරෙන් කියලා ඒ වගේ විහිළු කරනවා ඉතින් ඒකින්ද මට හැම වෙලෙම මං කියනවා ඉතින් මේ ඇවිල්ලා මගේ ප්‍රතිකාර ගන්න අපි උස වැඩි කරගමු ඉතින් පස්සේ මෙම තරුණයා මගේ ප්‍රතිකාර ගන්නට පැමිණ මං හිතන්නේ අඟල් දෙකක් තුනක් විතර ප්‍රතිඵල ලැබුණා ඊට පස්සේ ඔහුගේ ඒ ප්‍රමාණවත් නිසා ඊට පස්සේ ඔහු නැවතුණා ඒ වගේම නැවත ඒ වගේ අය බොහෝ දෙනෙක් ඉන්නවා ළඟදී පොඩි ළමෙක් පැමිණියා පියත් සමග ඉතින් ඒ ළමයාත් කිව්වේ පන්තියේ ළමයි විහිළු කරනවා ඒ දවස්වල ටීවී එකේ ගියා මේ ඒ සම්බන්ධව මොකද නිට්ටයෝ කියන අර මනුෂ්‍ය කොටසක් ගැන විස්තරයක් ඒ දවස්වල නිතරම ටීවී එකේ ගියා ඉතින් මේ ළමයාට හුඟක් අය මේ නිට්ටයෙක් කියලා අපේ පන්තියේ නිට්ටයෙක් ඇවිල්ලා කියලා විහිළු කරනවා ඉතින් මේ අය ඒ වගේ ඉතාම හුඟක් මේ සංවේදී දේවල් මම අත්දැකලා තියෙනවා මේ වගේ අය සම්බන්ධව. ඉතින් මේ ඒ කුඩා ළමයාත් මම හිතන්නේ අඟල් 4ක් 5ක් විතර මගේ ප්‍රතිකාර ලැබලා අද වෙනකොට සතුටින් ජීවිතයක් ගත කරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ වගේ දේවල් ඉතාම වැදගත්. වක් අයගේ ස්ට්‍රෙස් එක එසේත් නැත්නම් මානසික අවපීඩන තත්ත්වයකට ලක් වෙනවා මේ වගේ සමාජයෙන් දෙබල ලැබෙනකොට. ඉතින් මම ඒ ගැන ඉතාමත් සතුටටපත් වෙනවා. ඒ මං ලැබපු ජයග්‍රහණය. එතකොට මේ දහස් ගණනක් ඇතරම විශේෂයෙන් අද වෙන විට හුඟක් වෙලාවට මගෙන් ප්‍රතිඵල ලබාගත් අය අතර හමුදාවේ ඉහළ නිලතර දරන අය ඉන්නම ගොඩක්. විශේෂයෙන් හමුදාවට යන්න යම් කිසි උසක් අවශ්‍යයි. ඉතින් ඒ උස නැතුව ගොඩක් අය මගේ ළඟට ඇවිල්ලා ප්‍රතිඵල ලබාගෙන හමුදාවට සම්බන්ධ වුණා. ඒ වගේම නර්සර්ස්ලා හුඟක් නර්සර්ස්ලා ඒගොල්ලන්ට හුඟක් සීලයින් බොටල් එක එල්ලන්න යම් කිසි උසක් අවශ්‍යයි. එතකොට ඒ උස ඇති කර ගැනීම සඳහා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මගේ ළඟට පැමිණලා සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා. ඒ අතරම හුඟක් එයාලයින්ස් වල ඉන්න අය අද එයාලයින්ස් වල වැඩ කරන අය ගොඩක් ඉන්නවා එහෙම උස හදාගෙන එයාලයින්ස් වලට සම්බන්ධ වෙච්ච අය. ඒ වගේ උස විශේෂයෙන් ආරක්ෂක අංශ වල සිය ගණනක් අය ඉන්න පොලිසිය. ඒ වගේ උස වැඩි කරගෙන ඉතාම සාර්ථක ජීවිත ගත කරන අය අද ඉන්නවා. ඒක ඇත්තටම මං ඉතාම සතුටටපත් වෙන කාරණේ. මම චමුද රංජිත් මම ඉන්නේ මීරිගම් ප්‍රදේශයේ මට අවුරුදු 26ක් වෙනවා. මම සුමිත්‍ර මනම්පීරි ડોක්ටර් ළඟට ආවා මගේ උස වැඩි කරගන්න චීන කඩු ප්‍රතිකාර ලබා ගන්න. අවට පස්සේ ડોක්ටර් නීඩල් ට්‍රීට්මන්ට් වලට අමතරව මට කියලා දුන්න යෝග ව්‍යායාම වගේ ඒවත් එක්ක මාස 6ක් විතර මම මගේ ප්‍රතිකාර කරගෙන යද්දී මගේ උස අඟල් එකමාරක් විතර වැඩි වෙලා තිබ්බා එකමාරක් දෙකක් විතර මගේ උස අඩි 5යි අඟල් 5ක් වගේ තිබ්බේ දැන් ඊට වැඩිය 5යි 7ක් විතර උසක් මට තියෙනවා මම කලිනුත් දෙතුන් පාරක් දැන් දෙක තුනකට ගිහිල්ලා try කරලා බැලුවා ඒ වුණාට මේ එක තැනකින්වත් හොඳ ප්‍රතිඵලයක් මට හම්බුන්නේ නැහැ ડોක්ටර් ළඟට ආවට පස්සේ තමයි ඇත්තටම මාස 6ක් විතර යද්දී මේ උස මගේ වැඩි උනේ මතයක් තියෙනවා මේ උස මේ උස වැඩි කරගන්න බෑ ඒ මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට YouTube channel වලත් කියනවා අපේ උස වැඩි කරන්න බෑ මේ කිසිම වෛද්‍ය ක්‍රමයකින් කියලා ඇත්තටම එහෙම එකක් නැහැ
ඉතින් මගේ උස වැඩි වුණා ඒ වගේ මෙතෙන්ට අවස්ථාව ගැල්ලම ඉතින් 3 දිනකුත් හිටියා එයාලගේ උස වැඩි වෙච්ච මම ඉතින් ඔයාලටත් කියනවා කැමති කෙනෙක් ඉන්නවා නම් ඩොක්ටර් ළඟට ඇවිල්ලා ඩොක්ටර්ගේ ට්‍රීට්මන්ට් කරගන්න ඩොක්ටර් හැම දෙයක්ම කියලා දෙනවා ඩොක්ටර් ආයුර්වේද වෛද්‍යවරයෙක් ඒ වගේම චීනකට වෛද්‍යවරයෙක් මම ඩොක්ටර්ට සුබපතනවා තවත් ගොඩක් දෙනෙක්ට මේ වගේ අතිශාර්ථක ප්‍රතිඵල ළඟා කරලා දෙන්න පුළුවන් වෙන්න කියලා මගෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත් අය මෙම වීඩියෝ එකේදී මම විටින් විට ඔබ හමුවට ගෙනෙනවා විශේෂයෙන් මෙම සාර්ථක ප්‍රතිඵල අරගෙන සමාජයේ ඉහළ ස්තරවල ඉන්න අය මම ඔබට හඳුන්වලා දෙනවා ඊළඟට මම කැමති මම මේ සඳහා උපයෝගී කරගන්න ශාස්ත්‍ර සම්බන්ධව ඔබ දැනුවත් කරන්න විශේෂයෙන් චීන කඩු චිකිත්සාව මෙහිදී මම පළමුවෙනි අංගය හැටියට තෝරා ගත්තා. මොකද චීන කඩු චිකිත්සාව ඇත්ත වශයෙන්ම අතීතයේ ඉඳලම මෙම ප්‍රතිකාරය කරා. ඒ වගේම සාර්ථක ප්‍රතිඵල ගත් අය ගොඩක් ඉන්නවා. ඉතින් ඊළඟට මම ඒ වගේම සමාජයේ බොහෝ අදට වෛද්‍යවරු සෑහෙන සංඛ්‍යාවක් මේ සඳහා ප්‍රතිකාර කරනවා. ඇත්තටම මගේ ප්‍රතිකාරයේදී මම මීට එහාට ගිහිල්ලා මම යෝග විද්‍යාව ප්‍රගුණ කරපු කෙනෙක් හැටියට මම මෙතනදී යෝග ව්‍යායාම තෝරා ගන්නවා දෙවෙනිම මම තෝරා ගන්නවා මේ යෝග ව්‍යායාම මෙහිදී මම ශීර්ෂාසනයේ පළවෙනියම තෝරා ගන්නවා යෝග දර්ශනයේ රජු හැටියට සඳහන් වෙන ශීර්ෂාසනය ඉතාම ප්‍රතිඵලදායකයි මොකද කෙනෙකුට හිතන්න හිතෙන්න පුළුවන් ඇයි මේ ශීර්ෂාසනය වගේ ආසනයක් තෝරගත්තේ කියලා ශීර්ෂාසනයයි උස සම්බන්ධයේ තියෙන සම්බන්ධය මොකක්ද ඇත්තටම ශීර්ෂාසනය උස වර්ධනය කර ගැනීම සඳහා බලපාන්නේ කොහොමද එතකොට මෙම බලපෑම ඇති වෙන්නේ ගොඩක් වෙලාවට අපේ ස්පිනොයිඩ් කියන මොලේ ස්පිනොයිඩ් කියන අස්තිය පත්ලේ තමයි මේ අපේ පිටියුටරි ග්‍රන්ථිය තියෙන්නේ. බෝන්චියටයක ප්‍රමාණය සහිත මෙම ග්‍රන්ථිය අපේ මේ ග්‍රන්ථිවල ඉහළම කාර්යභාරයක් කරන ප්‍රධානම ග්‍රන්ථියක් බවට පත් වෙනවා. එතකොට මෙම ග්‍රන්ථිය ඇත්තටම අපි කකුල් දෙකෙන් හිටගෙන මේ ව්‍යායාම කරනවා වගේම මේ ඔළුවෙන් හිටගෙන කරන ව්‍යායාමයක් මේ ශීර්ෂාසනය. එතකොට මේ කකුල් දෙකේ ඉඳලා එන රුධිර ධාරාවක් අපේ මොළය කරා ඇදෙනවා. එතකොට හිස ප්‍රදේශයට ඇදෙන මේ රුධිර ධාරාව නිසා උගක් වෙලාවට මේ නාල අවහිර වීමක් ඒ වගේ තියෙනවා නම් ඒක යථා තත්ත්වයට පැමිණෙනවා. ඒ වගේම මේ ශීර්ෂාසනයේ ඉඳලා හිසේ ආබාධ ඇස්වල ආබාධ කන්වල ආබාධ නාසයේ ආබාධ හුඟක් වෙලාවට නැති වෙලා යනවා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම උස වැඩි කිරීම සඳහා පමණක් නොවේ ඊට එහා ගිහිපු දෙයක්. ඊළඟට මම තෝරා ගන්නවා සර්වාංගාසන. සර්වාංගාසනේ තෝරාගන්නේ මේක විශේෂයෙන් මේ neck stand කියලා කියනවා. මොකද මේ ගෙල ප්‍රදේශෙන් තමයි අපි නවල කකුල් දෙක උඩට ගෙනියන්නේ. එතකොට මේ neck stand කියන සර්වාංගාසනයේ ගොඩක් වෙලාවට උඹක් ශීර්ෂාසනය කළ නොහැකි අයට ඉතාම පහසුවෙන් කළ හැකි ආසනයක්. ඉතින් මේ දෙකේම උඹක් කිට්ටු ප්‍රතිඵල තමයි තියෙන්නේ. ඊට අමතරව ගෙල ප්‍රදේශයේ ලොකු ඇදීමකට ලක් වෙනවා මේ සර්වාංගාසනේ. ඉතින් ඒකත් උස යන්නට ආධාර වෙනවා. එතකොට මේ ආසන දෙක තෝරා ගන්න අතරේ ඊළඟට මම තෝරා ගන්නවා හුඟක් වෙලාවට ඉතාම ප්‍රතිඵලදායක වූ හලාසනය. හලාසනය මම තෝරාගන්නේ ඇයි? හලාසනයේදී තියෙනවා ගොඩක් අපි මේකෙදි නැවීම මේ පිටකොන්ද ඇදීමකට ලක් වෙනවා. ඒ වගේම නැවීමකට ලක් වෙනවා. ඒ ආකාරයෙන් අපේ විශේෂයෙන් අපේ කශේරුක අතර යම්කිසි පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ ඉඩ ප්‍රමාණය අන්තර කශේරුක මණ්ඩල පවතිනවා. එතකොට මේ ඉතා මෙහිදී ලොකු ඇදීමකට ලක් වෙනවා අපේ පිටකොන්ද. ඉතින් මේකත් මම බලාපොරොත්තු වෙනවා හිතනවා මේකෙන් හුඟක් මේ උස වර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් එතකොට මේ ආකාරයෙන් මම ප්‍රධාන ව්‍යායාම තුනක් තෝරා ගන්නවා. ඊට අමතරව තවත් ව්‍යායාම කීපයක් මේ සඳහා යොදාගෙන තියෙනවා.
මොකද මේ හැම ව්‍යායාමයක්ම ඔබවම විස්තර කරන්න අපහසුයි ඒකෙන් හින්දා මම යෝග දර්ශනය තුලින් මම ලබාගත් දේවල් මෙතනින් සමර්ථ කරනවා මම චීන කට ප්‍රතිකාරය සඳහා ડોક્ટર සුමිත්‍ර මනප්පේරිගේ ප්‍රතිකාර ලබා ගැනීමට දැන්ට මාස 6ක් විතර ඇවිත් තියෙනවා ඇත්තටම ඒ කෙටි කාලය තුර මට හිතාගන්න බැරි තරම් ප්‍රතිඵල ලැබිලා තියෙනවා මගේ උස දැනට අඟල් දෙකක් විතර වැඩි වෙලා තියෙනවා ඇත්තටම ડોક્ટર මනප්පේරිගේ චීන කට ප්‍රතිකාරය ගොඩාක් සාර්ථකයි මම ඉදිරියට මේ ආයතනයට ඇවිල්ලා මේ ට්‍රීට්මන්ට් එක ලබා ගන්න හිතාගෙන ඉන්නවා මොකද මම මාරවිලා ඉන්නේ කිලෝමීටර් 80ක් විතර තියෙනවා නමුත් මම ඒ දුර හිතන්නේ නැතුව මේ මෙතෙන්ට එන්නේ මේ ડોක්ටර්ගේ චීන කට ප්‍රතිකාරයේ ගොඩක් සාර්ථක ප්‍රතිකාර ප්‍රතිපාද තියෙන හින්දා ඉතින් මම ડોක්ටර් සුභාශිංසයන් එකතු කරනවා තවදුරටත් තවත් මම වගේ කට්ටියට මේ වගේ සේවයක් කරන්න ડોක්ටර්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආයුර්වේද මේකට සම්බන්ධ කරගන්නේ කොහොමද ආයුර්වේදයේ මම මේකට සම්බන්ධ කරන්නේ ආයුර්වේද වෛද්‍යවරයෙක් හැටියට මම විශේෂයෙන් රසායන වර්ග ඊළඟට ඝෘත වර්ග මේ ඒ රසායන වර්ග අඩංගු ඝෘත වර්ග ඊළඟට වාජීකරණ ඖෂධ මේ දෙකම ගොඩක් මේ ශරීරයේ වර්ධනය කිරීමේ හැකියාවක් තියෙන දේවල්. ඉතින් එතෙන්දී මම මෙතන මේක ආයුර්වේදයට මෙතන සම්බන්ධ කර ගන්නවා මේ විශේෂයෙන් රසායන වාජීකරණ ඖෂධ ඉහළ ශක්තිතාවයක් තියෙනවා ශරීරයේ වර්ධනය කිරීම සම්බන්ධව. ඒකින්ද මම මේ දෙක යොදා ගන්නවා මගේ ළඟට එන අය සඳහා. ඉතින් මේක ඉතාමත් ප්‍රතිඵලදායකයි. මේ ආකාරයෙන් මම මගේම ක්‍රමවේදයක් මත ගොඩනැගු ක්‍රමයක ප්‍රතිඵල තමයි ඔබ අද ලබන්නේ. මම යසිත් නවෝද ඇත්තටම මට අවුරුදු 24ක් වෙනවා දැනට මගේ ගෙවල් තියෙන්නේ කෝට්ටේ මාදිවෙල මම චීන කට ප්‍රතිකාර ලබා ගන්න දැනට සුමිත්‍ර මනම්පේරි වෛද්‍යවරයා වෙත යොමු වෙනවා දැනට මම මෙහෙට ඇවිල්ලා මාස 7ක් විතර වෙනවා ඇත්තටම කියනවා නම් මට බොහොම සාර්ථක ප්‍රතිඵල තියෙනවා මම උස වර්ධනය වෙන්න තමයි මේ චීන කට ප්‍රතිකාර ලබා ගන්න පැමිණියේ ඇත්තටම මේ වෙනකොට මගේ උස අඟල් එකමාරකින් පමණ වර්ධනය වෙලා තියෙනවා ඉතින් මම ඔයගලන්ගෙනුත් ඉල්ලා සිටිනවා මේ ස්ථානයට ඇවිල්ලා ඔයගලන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ඇත්තටම මම සුබ පතනවා ડોක්ටර්ට තවත් මේ වගේ සාර්ථක ප්‍රතිඵල අත් කර දෙන්න ලැබේවා කියලා මෙහිදී චීන කඩු චිකිත්සාවේ මේ ඉහළම ශක්තිතාවයක් තියෙනවා මේ උස වර්ධනය කරගන්න එතකොට චීන කඩු චිකිත්සාවේ උස වර්ධනය වන්නේ කොහොමද මම මේක පොඩ්ඩක් ඔබවම විස්තර කරන්න කැමතියි විශේෂයෙන් චීන කඩු චිකිත්සාවේ තියෙනවා එන්ඩෝක්‍රයින් පොයින්ට්ස් කියලා නිර්නාල ග්‍රන්ථි පද්ධතිය උත්තේජනය කළ හැකි නිල පද්ධතිය අපේ තියෙනවා එතකොට මේ නිර්නාල ග්‍රන්ථි පද්ධතියට අඩංගු වෙනවා පිටියුටරි පැරාතයිරොයිඩ් තයිරොයිඩ් ඇඩ්‍රිනල් පැන්ක්‍රියාස් ඒ වගේම අපේ සෙක්ෂුවල් ග්ලැන්ඩ්ස් ඒ වගේ ග්‍රන්ථි ගණනාවක් මේකට අයත් වෙනවා එතකොට අපි මේ එන්ඩෝක්‍රයින් පොයින්ට්ස් වලට කටු ප්‍රවේශ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මෙම ග්‍රන්ථි උත්තේජනය කිරීම මෙහිදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා නිර්නාල ග්‍රන්ථි වල තියෙන මේ පිටියුටරි ග්‍රන්ථිය උත්තේජනය කිරීම. නමුත් එයහා බැලුණු අනිත් ග්‍රන්ථි හරි ක්‍රියාකාරීත්වයකට මෙහිදී පැමිණෙනවා. විශේෂයෙන් මෙම ප්‍රතිකාරයේ තරණ කෙනෙකුට අතීත අනාගතයේදී හුඟක් වෙලාවට ඩයබටිස් වගේ හැදෙන්න තියෙනවා නම් ඒකත් වළකිනවා. මොකද මේක පැන්ක්‍රියාස් එක පවා යම් කිසි උත්තේජනයකට ලක් වෙනවා. ඒ වගේම ලිංගික ආබාධ ඒ වගේ තියෙන අයටත් මේක ඉතාම හොඳයි. ඉතින් මේ එන්ඩෝක්‍රයින් පොයින්ට්ස් උත්තේජනය කළා. මම ඇත්තටම මෙහිදී වැඩිපුර බලාපොරොත්තු වෙන්නේ අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ පිටියුටරි ග්‍රන්ථිය. මෙහිදී පිටියුටරි ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවෙන් තියෙනවා නම් ඒක වැඩි වෙනවා ඒ වගේම මෙහිදී දැන් පිටියුටරි ග්‍රන්ථියෙත් සමහර වෙලාවට ක්‍රියාකාරීත්වය
संबंध ඉන්න අය මේ සඳහා මගෙන් කැමිලා ගොඩක් අය මේ සම්බන්ධව මගෙන් දැන ගන්නවා. ඉතින් මොකක් දෙනෙක් කැමති මේ වගේ දේවල් දැනගන්න. ඉතින් මේ වගේ ප්‍රතිඵල ලබාගත හැකි මේ කටු චිකිත්සාවේ මගේ නම ජමල්. මගේ වයස 24යි. මම ඉන්නේ මාතර ඉඳලා. මම දැන් මාස 5ක් පමණ වෙනවා ડોක්ටර් මනම්පේරිගෙන් ප්‍රතිපාර අර ගන්නවා. उसवर्धने मगे उस अंगल मार भीतर वेडवेलावा मम्मी पेरा चिकित्सा सायन सहभागेलावा इन आट डॉक्टर मणंपेर की प्रतिपाल गाँव पुड़वांगे मम डॉक्टर मणंपेर शुभपातर मेमेंट प्रति कार किरी යම් කිසි කෙනෙක් මගෙන් උස වැඩි කිරීම සඳහා ප්‍රතිකාරය ගැනීමට පැමිණි පසු මම විශේෂයෙන් පළවෙනියෙන්ම මම චීන කටු චිකිත්සාවෙන් කරන ප්‍රතිකාරය පළමුව පටන් ගන්නවා. මෙහිදී එන්ඩොක්‍රයින් පොයින්ට්ස් වලට කටු ප්‍රවේශ කිරීමෙන් මේ උස වර්ධනය කිරීමට පටන් ගන්නවා. ඒ අතර සති 3ක් විතර ගියාම ඊළඟට මම පටන් ගන්නවා ආයුර්වේද ප්‍රතිකාරය. ඒ සමගම योग व्यायाम वाली करण प्रतिकार ये आकार मेवेनी क्रम वेद्या तमय मगे तीन विशेष मेम चीन कर चिकित्सा वे करण प्रतिकार वलिं विना प्रतिपल बहु आयट लगुना विशेष मे थायरॉइड ग्रंथि आबाध तीपुन आयट इलागट डायबिटीज तीपुन आयट मुकद मेहिदी अर उंगा एंडोक्राइन पॉइंट्स वर्ट आयती वेनवा पैंक्रियास ए वगे ඊළඟට ඇඩ්‍රිනල් ඒ වගේ ග්‍රන්ථි ඊළඟට තයිරොයිඩ් ග්‍රන්ථි ඒ වගේ ඒවටත් මේ ඊවෙත් සමතුලිතතාවයේ මේකෙන් ඇති වෙනවා ඊට අමතරව මම යොදා ගන්නවා විශේෂයෙන් හෝමෝන් බැලන්ස් කරන්නට හැකියාවක් තියෙන කිව්චි කියන නිලය ඒක ගොඩක් ප්‍රතිඵලදායකයි මොකද සමහර ගාන මේ අධිකව උස යන කෙනෙකුට උනත් මේ ප්‍රති මේ මේ නිලය පාවිච්චි කරලා प्रतिकार करने कोटा यागे उस वर्धनीय सीमा में ना इतनी ये वाके मैं अपे विशेष सुविशेषी वो नीला पद्धति में साधा ती प्रयोजनीय टक करना इतने कोटा ये प्रयोजनीय टक ऐनी में पासु है विशेष ऐन में आयुर्वेद प्रतिकार ये वाके में योग भी आया हमें पटांगा पासु में में वर्धनीय प्रमोद के ना बेग वाते ඉතින් ඒ ආකාරයෙන් මගේම ක්‍රමවේදයක් මත මේ ගොඩනගලනද වෛද්‍ය ක්‍රම තුනක සම්බන්ධතාවය මත ගොඩනැගු ක්‍රමවේදයක් තමයි මම කරගෙන යන්නේ. මෙහිදී මම කියන්න ඕනේ ඊළඟට විශේෂයෙන් ආයුර්වේදයේ තියෙන මේ ෘත වර්ග ඊටාම හරියාකාරව සැකසූ ඒවා විය යුතුයි විශේෂයෙන් මේ කඩවල වල තියෙන ඒවා ඊටාම प्रतिपल मम विशेष मे सद मम सकसु ऋतवर्ग रसायन वर्ग तमिष्क मगे पर्यश मट्टी मम लगर सुविशेषी औषधमेहि मंकी पलवनीय मे बटगर मत දේව වාසිතයක් හැටියට ගන්න කොටසක් ඉන්නවා මේ අවුරුදු 18න් පස්සේ උසයන්නේ නැහැ කියන එක ඒක දැන් ඒක මොකද බටහිර වෛද්‍යකමෙන් තමයි ඒක කියන්නේ ඒතකොට බටහිර වෛද්‍යකරෙන් ක්‍රමෙන් කියන දේ දේව වාසිතයක් හැටියට ගන්න මේක කරන්න බෑ කරන්න බැරි නම් මම මේ ඉදිරිපත් කරන සාක්ෂි බොරු වෙන්න ඕන ඉතින් එහෙම කරන්න පුළුවන් මම කියන්න කැමති ඇත්ත වශයෙන්ම විශේෂයෙන් බටහිර වෛද්‍යවරුන් පවා මගේ ළඟට පැවිල්ලා ප්‍රතිකාර අරගෙන ඒ උස වර්ධනය කරගෙන තියෙනවා. එක වෛද්‍යවරයෙක් අද ඔස්ට්‍රේලියාවේ ඉන්නේ අඟල් 3ක් පමණ උස වර්ධනය කරගත්ත අවුරුදු 26 ඉඳි මෙතනට ඇවිල්ලා. ඉතින් ඒ වගේ
අවසරාවකට මේ වෛද්‍යවරු මේ සම්බන්ධව සමාජයේ දැනුවත් කරන්නේ නැහැ. එතනින් මේ දේ ඉවර වෙනවා. විශේෂයෙන් මේ බටහිර අවශ්‍ය බටහිර තියෙනවා මේ growth hormone inject කරන ක්‍රමවේදයක් තියෙනවා. ඉතාම හානිකරයි සමහර රටවල මේක තහනම් කරලා තියෙනවා. මොකද මේ ඉතාම මේකෙන් ඇත්තටම pituitary ග්‍රන්ථියේ යාමණයකින් තොරව අපේ ශරීරයට growth hormone inject කරාම ඊට පස්සේ අපේ ශරීරයේ ඒ සඳහා යාමනයක් නැති කමින් ගොඩක් වෙලාවට මේ ඒකාන්තකට වැඩිය අනිත්තට දික් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඊළඟට අපේ ඒක ගොඩක් ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒක හින්දා තමයි ගොඩක් මේ ප්‍රතිකාරකමේ ලෝකේ ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට මේ ලක්ෂ 7-8 දීලා ගොඩක් මෙවැනි දේවල් හුඟක් අය කරනවා. ඉතින් ඊටාම එහෙම පේෂන්ට් කෙනෙකුත් මම ඒ වගේ පසුව ඒක නවත්තලා මම මගේ ප්‍රතිකාර වලින් උස වර්ධනය කරගත්තා. මේ ආකාරයෙන් ගොඩක් වැරදි අවබෝධ තියෙනවා. අවුරුදු 18න් පස්සේ උස යන්නේ නැහැ මේ කියලා එහෙම එකක් නැහැ. අවුරුදු 18න් පස්සේ උස ගිහිල්ලා තියෙනවා. ඒ සාක්ෂි තමයි මම මේ තව ටික වෙලාවකින් ඔබ හමුවට ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ එහෙම කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මම රුවන් ලියනගේ වයස අවුරුදු 28යි. මම දෙල්කඳ ප්‍රදේශයෙන්. ඩොක්ටර් ගැන මට දැනගන්න ලැබුණේ යාළුවෙක්ගෙන්. යාළුවෙක් තමයි මාව ඩොක්ටර් මනම්පේරිගේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ කරේ. ඩොක්ටර්ගේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා මට පුළුවන් වුණා මාස 5ක් වගේ කාලෙකින් උස අඟලකින් වැඩි කරගන්න. ඩොක්ටර්ගේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා චීන කටු, ඒ වගේම ආයුර්වේද ප්‍රතිකාර සහ යෝගා එක්සර්සයිසස්. එතකොට ඒ ටික ඩොක්ටර් කියපු විදියට කරලා මට උස අඟලකින් වැඩි කරගන්න පුළුවන් වුණා. ඩොක්ටර් මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් කැපකිරීමෙන් කරනවා. ඒ නිසා මම ඩොක්ටර්ට සුවපතනවා ඉස්සරහටත් මේ වගේ වැඩසටහන මේ වගේ හොඳට කරගෙන යන්න පුළුවන් වෙන්න. ඇත්ත වශයෙන්ම මේ බටහිර මතය ඇත්තටම මම දැනටමත් බිඳ දාලා ඉවරයි. මේ මගේ වෛද්‍ය ක්‍රමයෙන් මේ ඇතුළු මගේ මේ කම්බයින් කරලා කරන ට්‍රීට්මන්ට්ස් වලින් මගේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ සඳහා සාක්ෂිත් මම අද ඉදිරිපත් කරනවා. මේක ඕන කෙනෙකුට මට බටහිර වෛද්‍ය ක්‍රමයට මට අභියෝග කරන්න පුළුවන්. මේක සම්බන්ධව අභියෝග කරන්න පුළුවන් මම කෙනෙක්ගේ අවුරුදු 18 පැනපු එක්කෙනෙක්ගේ යම්කිසි වෛද්‍ය මණ්ඩලයක් ඇවිල්ලා ඒගොල්ලගේ අධීක්ෂණය යටතේ මම ප්‍රතිකාර කරන්න කැමති. එහෙම කරන්න හැකියාවක් තියෙනවා කියලා මම මේ ඔප්පු කරන්න පුළුවන් මට. ඉතින් ඒ සඳහා සාක්ෂිත් තියෙනවා. ඊට අමතරව මගේම සාක්ෂියක් පළවෙනියම තියෙනවා. මොකද මම හුඟක් මගේ බයෝඩේටා වල ස්කෝරින් අවුරුණයෙන් පස්සේ මගේ බයෝඩේටා වල තියෙන්නේ අඩි 5යි අඟල් 8ක් උසයි කියලා. ඉතින් මේදී මම ස්කෝරින් අවුරුණයෙන් පස්සේ කොහොමත් එතකොට උස ගිහිල්ලා ඉවරයි කියන්නේ. ඊට පස්සේ මම අඟල් 3ක් දක්වා මගේ උස වර්ධනය කර ගන්නවා. මගේ මේ ප්‍රතිකාර මගින් මම හැබැයි දිගටම ප්‍රතිකාර කරා. හැබැයි මේ උස යෑම සිද්ධ වෙන්නේ අවුරුදු 30 35 අතර. අඟල් 3ක් උස යෑම සිද්ධ වුණා ඒ 30 35 25 35 අතර තමයි ඒ උස යෑම සිද්ධ වුණේ. මොකද මම 25 දී තමයි මේ ප්‍රතිකාරය පටන් ගත්තේ. එතකොට මම ප්‍රතිකාර කරේ උඹක් වෙලාවට මේ උස වර්ධනය කර ගැනීම සඳහා නෙවෙයි. මම මේ ප්‍රතිකාරය කරේ මගේ කොණ්ඩේ යෑම, ඊළඟට මගේ අධික තරවාරුවක් තිබුණා ඒ දවස්වල. ඉතින් මම ඒකත් නැති කරගත්ත මේ ක්‍රමවේදය තුළින්. ඉතින් මේ මම ඇත්තටම ප්‍රතිකාර කරේ ඒ දෙකට. නමුත් මගේ උස යෑම සිද්ධ වුණා එහි අතුරු ප්‍රතිඵලයක් හැටියට. ඉතින් ඒ වගේ මගේම වූ සාක්ෂියක් පළවෙනීම තියෙනවා. ඉතින් හැබැයි ඉතින් මගේම සාක්ෂිය මට ඔප්පු කරන්න පුළුවන් අර මගේ බයෝඩේටා පෙන්නලා විතරයි. ඉතින් ඒ වගේ මේ කරන්න පුළුවන්, මේක කරන්න හැකියාවක් තියෙනවා. ආත්ම විශ්වාසයෙන් යුතුව ඔබට මා හමු වෙලා මේ ප්‍රතිකාරය කරගෙන ඔබට සාර්ථක දිවියක් ගත කරන්න පුළුවන්. මම අර මුලදී විස්තර කර ආකාරයෙන් නොඑක් මානසික පීඩණයන්ට පත් වෙනවා මේ උස මදිකමින් ගොඩක් අය. විශේෂයෙන් ඉස්කෝල යන කුඩා දරුවන් විහිළුවට, උසුළු විසුළු වලට ලක් වෙනවා. ඉතින් මම
ඒ වගේ ළමයින්ට ප්‍රමුඛත්වයක් දෙනවා මොකද ඒ වගේ ළමයින්ට මේ උස වැඩි කර ගැනීම සඳහා ඒගොල්ලෝ ලොකු පීඩනයක් දරනවා මම අර මුලදී විස්තර කර ආකාරයට නොඑක් මානසික ගැටලු වලට සම්බන්ධ වෙනවා මේ දරුවන්. එතකොට මේ දරුවන්ගේ මේ දේවල් විසඳලා ගොඩක් මම කැමති උඩා ඇයට ඒ වගේ අය ඉන්නවා විශේෂයෙන් පන්තියේ ඉන්න මිටිම ළමයා ඒ වගේ අය අගල් පහ හයකින් උසයවල තියෙන මම මගේ ප්‍රතිකාර වලින් පන්තියේ ඉන්න මගේ ළඟට එනකොට අනේ ડોක්ටර් මම පන්තියේ ඉන්න මිටිම ළමයා මට ළමයි විහිළු කරනවා ඉතින් يعني ඒ අන්දමට ගොඩක් මානසික පීඩන වලට ලක් වෙච්ච ළමයින් මම සනීප කරා ඉතින් ප්‍රධාන වශයෙන් මන් ලැබූ ජයග්‍රහණය ඒකයි. එවැනි මානසික පීඩන ප්‍රශ්න නැති කරන මට ඒ දේ කරන්න හැකියාවක් ලැබුණා. ඉතින් ඔබටත් මේ සඳහා මගෙන් ප්‍රතිකාර ගන්න අවශ්‍ය නම් ඒ ගැන විශ්වාසයක් තියන්න පුළුවන් නම් මා හමු වී ප්‍රතිකාර ගන්න. ඒ සඳහා පහත සටහන් දුරකථන අංක වලට අමතලා දිනයක් වේලාවක් වෙන් කරගෙන මා හමුවන්න.